එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 48 වන සෙසිවාරය ජිනීවාහිදී ඊයේ ආරම්භ වුණා. එෙහිදී මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ ඇතුළත් පසු විපරම් වාර්තාව ඉදිරිපත් කළා. හදිසි නීති රෙගුලාසි ක්‍රියාවට නැංවීම, මිලිටරිකරණය, කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් නැතුළු කරුණු රැසක් පිළිබඳව ඇය එෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වූ ඇතැයි ඇය ප්‍රකාශ කළා. මීට පිළිතුරු දෙමින් අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් කොමිසම ඇමතු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මහකොමසාරිස් වරියගේ 46(1) යෝජනාව ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකාව දරුණු සිවිල් යුද්ධයකින් පසු සියලු ජාතීන් හා ආගම් අතර සංහිඳියාව සාමය වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සාමය සංහිඳියාව සහජීවනය, නීතිය සහ සංවර්ධනය යන සාධක ඉතා ඉහළින් අත්පත් කර ගැනීම සඳහා සෑම විටම ශ්‍රී ලංකා රජයේ කැප වී සිටින බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී අවධාරණය කළා. අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම, ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා දඬුවම් ලබා සිටි පිරිසට සමාව දීම ආදී ඉලක්ක රැසක් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට කවුරුත් දන්නවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය දැන් මරණ දඬුවමට නියම වෙච්ච අයට දීපු පොදු සමාව ගැන ඒ වගේ සම්පූර්ණයෙන්ම හමුදාකරණයට ලක් වෙමින් තියෙන එක ගැනත් අපිට උත්තර බඳින්න වෙලා තියෙනවා. දේශපාලනය පැත්තක තියලා නැවත බලය රැකගන්නේ කොහොමද කියන එක පැත්තක තියලා රටේ අහිංසක ජනතාව ගුණාට අන්දන්නේ නැතුව 69 ලක්ෂයක් නොමගහැරියා වගේ ආපහු ඒ විදියටම වැඩ කරන්න නැතුව කරුණා කරලා මේ රටේ ජනතාවට දරුවන්ට අවශ්‍ය සහන සලසන්න කටයුතු කරන්න කියන එක තමයි අපිට කියන්නේ. අපි එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලැබීම ගෞරවයක් විදිහට සැලකන රාජ්‍යයක් උන්ගේ නිරීක්ෂණ අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ පිළිගන්නවා ඒක න කිසි ගැටලුවක් තියාගන්න එපා නමුත් ප්‍රායෝගිකව රට තුළ සිද්ධ වෙන දේ පිළිබඳව ඒ එය දර්ශකයක් විදිහට පාවිච්චි කරලා මේ පිළිබඳව අපි තීන්දුව ගමු ප්‍රකාශනපත් කරමු එවැනි දෙයක් මේ මොහොතේ මේ රට තුළ සිදු නොවන බව අපි කාටත් පැහැදිලිව ඒකේ සාක්ෂිකරුවන් වෙන්න පුළුවන් කිසිම ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදාවන් මිතින් මේ මොහොතේ සිදු වෙන්නේ නැහැ කියලා කියන විශ්වාසය ප්‍රායෝගිකවම අපිට තියෙනවා. මේ ජාත්‍යන්තරී උත්සාහ දරන්නේ මේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ නම් පවා කියලා. ඔවුන්න CID බාරයේ තියාගෙන ප්‍රශ්න කරන රඳවාගෙන සිටින සැකකරුවන් මුදවා ගැනීමටත් ජාත්‍යන්තරී උත්සාහ කිරීම තුළ ජාත්‍යන්තරයටත් අවශ්‍යයි මේ පාස්කු ප්‍රහාරයේ නියම සැකකරුවන් වසන් කරන්න. එක පැත්තකින් කතා කරනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අනිත් පැත්තෙන් කතා කරනවා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් වෙනුවෙන්. දන්නේ මේ දෙබිඩි පිළිවෙත මොකක්ද කියලා. මෙරට ප්‍රශ්න වලට පෙනී සිටින ආකාරයටම ජාත්‍යන්තර ප්‍රශ්න වලටත් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා අනාගතයේ අපිට මීට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදු වේවි. පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කිරීමට රජයේ වග බලා ගත යුතුයි කියන මතයකයි මා සිටින්නේ. එනිසා කොතනින් හරි කොහෙන් හරි මෙරටේ ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි. ලංකාව පැත්තෙන් මේවා ඇත්ත වශයෙන්ම බිඳ දමන්න පුළුවන්. මම දන්නේ නැහැ කොතේ දොරට ලංකාව ඉගෙන ලෑස්තිද කියලා. ලංකාව පැත්තෙන් කලින්ත්තේ මේ යාන්ත්‍රණය. ඒවට ප්‍රතිපහාර එල්ල කිරීම නෙමෙයි. ලෝකෙම දන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා රටේ ස්වාධීනත්වයට, ස්වාධිපතිභාවයට, භෞමික අඛණ්ඩතාවයට මේ සියලුම රටවල් ගරු කරන. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා ලංකාවට. ඒක තමයි 31 යෝජනාව සම්මත කරගෙන ඒගොල්ලන් දෙක අත්වැල්පදිකේ ප්‍රතිඵලය. යහපාලන කාලය තුල කරගත් ප්‍රධාන වරද. ඉතින් මේ ආණ්ඩුවට තියෙන වන්දි කියවන්න දැන් වෙලා තියෙනවා. ඒ නිසා කරන්න දෙයක් නෑ. අපිට කරන්න තියෙන්නේ සංහිඳතා වගවීම සම්බන්ධව අතුරුදහන් වගේ කාර්යාලය ලංකාවේ තියෙන එකලා තියෙන වැඩ සංහිඳතා සම්බන්ධව තියෙනවා ඉදිරියේදී යම් කිසි කොමිෂන් සභාවක් ගේනවනේ ඒ කොමිෂන් සභාවල කොහොමද ක්‍රියා කරන්නේ අන්නේ සියල්ලක්ම ඉදිරියේ කතා කරන එක තමයි විශේෂයෙන්ම මතක් කරන්නේ මානවිකම් කවුන්සිලයේ දීලා තියෙන යෝජනා මොනවද ලංකාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොනවාගේ සුභවාදී පැත්තකට යන්න පුළුවන් අන්නේ ඒ අතුරු වார்த்தාවත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක ගොඩාක් වෙලාවට වාසිදා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.